ආයුබෝවන් සියලුම දෙනාට සාදරයෙන් පිළිගන්නවා ෆොටෝහබ් එකේ YouTube channel එකට. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලා ප්‍රිවිව් එකේ දැක්කා වගේ මේ දිනවල TikTok එකේ ට්‍රෙන්ඩින් යන බීච් ෂේක් වීඩියෝ එක කොහොමද හදන්නේ කියලා තමයි අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් තාමත් ඔයාලා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම ඔයාට තියෙන රතු පාට subscribe button එක click කරලා මාව subscribe කරන්න. ඉතින් වැඩි කතා නැතුව අපි යම් වීඩියෝ එකට. ඉතින් මේ වැඩේ කරගන්න අපිට ඕන කරන application එක තමයි මෙන්න මෙතන තියෙන CapCut කියන application එක. ඉතින් ඔයාලගේ phone එකේ මේ CapCut application එක නැත්නම් ඔයාලා යන්න ඕනේ මෙන්න මෙතන තියෙන Play Store එකට. Play Store එකට ගිහිල්ලා මෙන්න මේ search bar එකේ search කරන්න මෙන්න මේ විදිහට CapCut කියලා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට CapCut application එක උඩින්ම බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මෙන්න මේ CapCut application එක ඔයාලගේ phone එකට download කරලා install කරගන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන එකම දේ තමයි මේ application එක open කරගන්න එක. ඉතින් මම මෙන්න මේ විදිහට මේ application එක open කරගන්නවා. open කරද්දී ඔයාලට මෙන්න මේ වගේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන තියෙන new project කියන එක touch කරගන්න. ඊට පස්සේ ඔයාලගේ device එකේ තියෙන videos ටික ඉස්සරලාම පෙන්නවා. ඊට පස්සේ ඔයාලා උඩින් photos වලට මාරු වෙන්න ඊට පස්සේ ඔයාලගේ device එකේ තියෙන photos ටික මෙන්න මේ විදිහට පෙන්නවා. ඊට පස්සේ ඔයාලගේ beat shake video එක හදා ගන්න ඕනේ photos 18ක් මෙන්න මේ විදිහට select කරගන්න. ඉතින් මගේ beat shake video එක හදා ගන්න ඕනේ photos 18ක් මම මෙන්න මේ විදිහට select කරගන්නවා. right මම මෙන්න මේ විදිහට මගේ photos 18 select කරගත්තා. ඊට පස්සේ මම මෙන්න මෙතන තියෙන add button එක click කරලා මේක අපේ timeline එකට add කරගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට photos ටික add වුණා ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ ෆොටෝස් වල අවසාන කෙළවරට යන්න. ඊට පස්සේ අවසාන කෙළවරේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා එන්ඩින් කියලා කොටසක්. අන්න ඒ කොටස මෙන්න මේ විදිහට සිලෙක්ට් කරගෙන මෙන්න මෙතන තියෙන ඩිලීට් බටන් එක ක්ලික් කරලා ඒ කොටස ඩිලීට් කරගන්න. ඊට පස්සේ ඔයාලා කරගන්න ඕනේ මෙන්න මේ යට බාර් එක ටිකක් දකුණු පැත්තට ඇදගෙන ගියාම ඔයාලට හම්බෙනවා ෆෝමැට් කියලා එකක්. අන්න ඒක උඩ එකපාරක් ටච් කරගෙන මෙන්න මේ 9:16 කියන ෆෝමැට් එක සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ ෆොටෝ එකට වැඩිපුර ෆ්‍රේම් එකක් මෙන්න මේ විදිහට ඇඩ් වෙලා තියෙනවා. ඊට පස්සේ අපි කරගන්න ඕනේ මෙන්න මේ හැම ෆොටෝ එකක්ම ඒ ෆ්‍රේම් එකට පිට වෙන විදිහට zoom කරගන්න එක. ඉතින් මම මෙන්න මේ විදිහට ඒ ෆොටෝස් ටික zoom කරගන්නවා. right මම මෙන්න මේ විදිහට මගේ හැම ෆොටෝ එකක්ම zoom කරගෙන අවසන් කරගත්තා. ඊට පස්සේ ඔයාලා මේකේ මුල් කෙළවරට එන්න. ඊට පස්සේ අපි කරන්න යන්නේ මේ ෆොටෝස් වල ඩියුරේෂන් එක හදාගන්න එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ පළවෙනි ෆොටෝ එකේ ඩියුරේෂන් එක තියෙන්නේ තප්පර 3කට. ඉතින් ඔයාලා මේක තප්පර 4.1ක් වෙනකම් මෙන්න මේ විදිහට වැඩි කරගන්න ඕන. right ඊට පස්සේ දෙවෙනි ෆොටෝ එකේ ඩියුරේෂන් එකත් තප්පර 3කටමයි තියෙන්නේ. අපි ඒක තප්පර 0.5ක් වෙනකම් අඩු කරගන්න ඕනේ මෙන්න මේ විදිහට. right ඊට පස්සේ ඊළඟ ෆොටෝ එකේ ඩියුරේෂන් එකත් 0.5ක් වෙනකම් මෙන්න මේ විදිහට අඩු කරගන්න ඕන. right ඊට පස්සේ ඊළඟ ෆොටෝ එකේ ඩියුරේෂන් එක අපි තප්පර 0.4කට අඩු කරගන්න ඕන. ඊළඟ ෆොටෝ එකත් 0.4කටම අඩු කරගන්න ඕන. right මම මෙන්න මේ විදිහට මේ හැම ෆොටෝ එකේම ඩියුරේෂන් හදන විදිහ වම් පැත්තේ කෙළවරේ දාලා තියන්නම්. ඊට පස්සේ ඔයාලට අන්න එක බලාගෙන මේ හැම ෆොටෝ එකේම ඩියුරේෂන් ටික ඉතාමත් සාර්ථකව හදා ගන්න පුළුවන්. ඉතින් ඊළඟට තියෙන ෆොටෝස් වල ඩියුරේෂන් ටික මම මෙන්න මේ විදිහට හදා ගන්නවා. right මම මෙන්න මේ විදිහට මගේ හැම ෆොටෝ එකේම ඩියුරේෂන් ටික හදාගත්තා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේ හැම ෆොටෝ එකටම animation එක ගානේ දාගන්න එක. ඒ හින්දා ඔයාලා ඉස්සරලාම මේ ෆොටෝස් වල මුල් කෙළවරට එන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ පළවෙනි ෆොටෝ එක select කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන animation කියන කුඩ එකපාරක් touch කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ combo කියන එකක් touch කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට animation ටිකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ පළවෙනි ෆොටෝ එකට දාගන්න ඕනේ animation එක තමයි මෙන්න මෙතන තියෙන bisect 2 කියන animation එක මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාලා දෙවෙනි ෆොටෝ එකට අපහු දාගන්න ඕනේ මෙන්න මෙතන තියෙන sway in කියන animation එක. ඉතින් මේ ෆොටෝස් වලට animation දාද්දී ඉස්සෙල්ලාම ඔයාලගේ phone එකේ mobile data හරි wifi හරි on කරගෙන ඉන්න. ඊට පස්සේ මේ හැම ෆොටෝ එකටම animation එක ගානේ දාගන්න. ඉතින් මම මේ ෆොටෝස් වලට animation දාන විදිහත් වම් පැත්තේ කෙළවරේ දාලා තියන්නම්. ඔයාලට පුළුවන් අන්න ඒක බලාගෙන මේ ෆොටෝස් වලට animation ටික දාගන්න. ඊට පස්සේ ඊළඟ ෆොටෝ එක select කරලා ඊළඟ ෆොටෝ එකට
මෙන්න මේ ස්වේ අවුට් කියන ඇනිමේෂන් එක දාගන්න. ඊට පස්සේ ඊළඟ ෆොටෝ එකට ආපහු මෙන්න මේ ස්වේ ඉන් කියන ඇනිමේෂන් එක දාගන්න. ඊට පස්සේ ආපහු අනිත් ෆොටෝ එකට ස්වේ අවුට් කියන ඇනිමේෂන් එක මෙන්න මේ විදිහට දාගන්න. අන්න ඒ විදිහට මේ හැම ෆොටෝ එකටම ෆොටෝ එකෙන් ෆොටෝ එක ස්වේ ඉන් ඇනිමේෂන් එකයි ස්වේ අවුට් කියන ඇනිමේෂන් එකයි මාරුවෙන් මාරුවට දාගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ හැම ෆොටෝ එකටම ඇනිමේෂන් ටික දාගන්නවා. රයිට් මම මෙන්න මේ විදිහට මගේ හැම ෆොටෝ එකටම ඇනිමේෂන් ටික දාගත්තා. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ හරි ලකුණ ප්‍රෙස් කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතනින් බැක් වෙන්න. ඊට පස්සේ අපි කරගන්න ඕනේ මෙතෙන්ට අපේ සවුන්ඩ් ට්‍රැක් එක ඇඩ් කරගන්න එක. ඒකට ඔයාලා මෙන්න මෙතනින් බැක් වෙලා මෙන්න මේ ඕඩියෝ කියන කූඩ එක පාරක් ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ සවුන්ඩ් කියන කූඩ එක පාරක් ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ ෆයිල් අයිකන් එක උඩ එක පාරක් ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ ෆ්‍රොම් ඩිවයිස් කියන එකත් ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලගේ ඩිවයිස් එකේ තියෙන ඔඩියෝස් ටික මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ මම යට ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් දාලා තියෙනවා ඔඩියෝ ෆයිල් කියලා. අන්න ඒ ලින්ක් එකෙන් ගිහලා පොඩි ඔඩියෝ ක්ලිප් එකක් ඇති මෙන්න මේ විදිහට බීට් ෂේක් 39 කියලා. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ බීට් ෂේක් 39 කියන MP3 එක සිලෙක්ට් කරගෙන මෙන්න මේ එහා පැත්තේ තියෙන සුදු පාට ප්ලස් මාක් එක ක්ලික් කරලා ඒක අපේ ටයිම් ලයින් එකට ඇඩ් කරගන්න. ඉතින් ඒක ඔයාලට කරගන්න අපහසුයි, මොකද ඔයාලගේ ෆෝන් එකේ ඔඩියෝ ගොඩක් තියෙනවා නම් මේ ඔඩියෝ ක්ලිප් එක හොයාගන්න අමාරු නිසා. ඒකට ඔයාලට කරන්න තියෙන ලේසිම ක්‍රමය තමයි මෙන්න මේ උඩ තියෙන මෙන්න මේ සර්ච් බාර් එක උඩ එක පාරක් ටච් කරලා මන් මේ සර්ච් කරන විදිහට ඔයාලා මෙන්න මේ විදිහට බීට් ෂේක් 39 කියලා සර්ච් කරන එක. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බීට් ෂේක් 39 කියන MP3 එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා කරගන්න ඕනේ මෙන්න මේ එහා පැත්තේ තියෙන සුදු පාට ප්ලස් මාක් එක ක්ලික් කරගෙන ඒක අපේ ටයිම් ලයින් එකට මෙන්න මේ විදිහට ඇඩ් කරගන්න එක. ඊට පස්සේ අපි බලන්න ඕනේ උඩ අපි ඇඩ් කරගත්තු ෆොටෝස් වල ඩියුරේෂන් එකයි අපි සවුන්ඩ් ට්‍රැක් එකේ ඩියුරේෂන් එකයි මෙන්න මේ විදිහට එක සමාන අගයක තියනවාද කියලා. ඊට පස්සේ ඔයාලා කරගන්න ඕනේ මෙන්න මේ පළවෙනි ෆොටෝ එක පටන් ගන්න තැනට යන්න. ඊට පස්සේ මෙන්න මෙතනින් බැක් කළා මෙන්න මේ බාර් එකේ තියෙනවා ඉෆෙක්ට් කියලා ඔප්ෂන් එකක්. අන්න ඒක උඩ එකපාරක් ටච් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ වීඩියෝ ඉෆෙක්ට් කියන එක උඩ එකපාරක් ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ඉෆෙක්ට් වගේක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා කරගන්න ඕනේ මෙන්න මෙතන තියෙන බ්ලැක් ෆ්ලෑෂ් කියන ඉෆෙක්ට් එක සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන තියෙන හරි ලකුණ ප්‍රෙස් කරගන්න. ඊට පස්සේ ඔයාලා ඒකේ ඩියුරේෂන් එක අපේ පළවෙනි ෆොටෝ එකේ ඩියුරේෂන් එක වෙනකම් මෙන්න මේ විදිහට වැඩි කරගන්න. ඊට පස්සේ අපි කරගන්න ඕනේ මෙන්න මෙතනින් බැක් වෙලා ආපහු වීඩියෝ ඉෆෙක්ට් වලට යන එක. ඊට පස්සේ මෙන්න මේ උඩ බාර් එක ටිකක් දකුණු පැත්තට ඇදගෙන ගියාම ඔයාලට හම්බ වෙනවා ඩීටේල්ස් කියලා එකක්. අන්න ඒක උඩ එකපාරට ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉෆෙක්ට් වගේක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා කරගන්න ඕනේ මෙන්න මෙතන තියෙන ඉෆෙක්ට් එක සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ හරි ලකුණ ප්‍රෙස් කරගන්න. ඊට පස්සේ ඔයාලා කරගන්න ඕනේ මෙන්න මේ ඇඩ්ජස්ට් වලට යන එක. ඊට පස්සේ ඒකේ ස්පීඩ් එක හොම්මම තියාගෙන මෙන්න මේ ෆිල්ටර් කියන එක චුට්ටක් 19කට විතර අඩු කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ හරි ලකුණ කියන එක ප්‍රෙස් කරලා මෙන්න මේ ෆොටෝස් වල අවසාන කෙලවර වෙනකම් මෙන්න මේ ඉෆෙක්ට් එක දාගන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතනින් බැක් වෙන්න. ඊට පස්සේ මෙන්න මෙතනනොත් බැක් වෙන්න. ඊට පස්සේ ඔයාලා කරගන්න ඕනේ මෙන්න මේ වීඩියෝ ක්ලිප් එක ප්‍රිවියු එක පොඩ්ඩක් ප්ලේ කරලා බලන එක. ඉතින් ඒකට ඔයාලට මෙන්න මේ ප්ලේ බටන් එක ක්ලික් කරලා මේකේ ප්‍රිවියු එක මෙන්න මේ වගේ එනවද කියලා බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ප්‍රිවියු එකක් ඔයාලගේ ෆොටෝ එකේ එනවා නම් ඔයාලගේ වීඩියෝ එක ඔයාලා සම්පූර්ණයෙන්ම එඩිට් කරගෙන ඉවරයි. ඊට පස්සේ ඔයාලා කරගන්න ඕනේ මෙන්න මේ වීඩියෝ ක්ලිප් එක ඔයාලගේ ගැලරියට එක්ස්පෝර්ට් කරගන්න එක. ඉතින් ඒක කරගන්න නම් ඔයාලා කරගන්න ඕනේ මෙන්න මේ උඩ තියෙන 720p කියන එක ටච් කරගන්න එක. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ 720p මෙන්න මේ විදිහට 1080p වෙනකම් වැඩි කරගෙන මෙන්න මේ උඩට ඊතල එකපාරක් ප්‍රෙස් කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ වීඩියෝ එක අපේ ගැලරියට එක්ස්පෝර්ට් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපේ ගැලරියට අපේ වීඩියෝ එක සේව් වුණා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක මෙන්න මෙතනින් අවසන් වෙනවා. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරන්න. ඒ වගේම මේ video එක තවත් යාළුවෙකුට බලන්න අනිවාර්යයෙන්ම share කරන්න. ඉතින් තවත් මෙවැනි අලුත්ම අලුත් video එකකින් හම්බ වෙනකන් ඔයාලා සියලුම දෙනාට සුබම සුබ දවසක්.